මෙම මොහොතේදී ඔබ අවත් සමගින් සම්බන්ධ වෙන්නේ විශේෂ සාකච්ඡාමය වැඩසටහනකට. අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා හදිසි අනතුරු, හදිසි අවස්ථා, ප්‍රථම ආධාර වගේම මේ දිනවල ශ්‍රී ලංකාවේ සක්‍රීයව හදිසි අනතුරු සම්බන්ධයෙන් දායක වන 1990 සුවසැරිය ගිලන් රථ සේවය පිළිබඳව. මේ සඳහා අපට සම්පත් දායකත්වය ලබා දෙනට පැමිණලා තිබෙනවා 1990 සුවසැරිය පදනමේ පුහුණු උපදේශිකා කල්පනා ගුණවර්ධන මහත්මිය. අපි එතුමියගේ ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝවන්. ඔබතුමියගෙන් මුලින්ම දැනගන්නට අවශ්‍යයි අපිට මේ හදිසි අනතුරක් කියන්නේ මොකක්ද? ඇත්තටම මේක හදිසි තත්වයක්. ගෙදරදී වෙන්න පුළුවන්, කර්මාන්තශාලාවකදී වෙන්න පුළුවන්, ගමනක් බිමනක් යනකොට වෙන්න පුළුවන්. ඇත්තටම හදිසි අනතුරක් කියන්නේ මොකක්ද? මේ හදිසි අනතුරු ඇතිවීමේ ප්‍රවණතාව කුමක්ද පිළිබඳව අපට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අනතුරක් කියලා මූලිකව අපිට හඳුන්වන්න පුළුවන් නොසිතූ වෙලාවක නොසිතූ ස්ථානයකදී සිදුවන හානියක්. අනතුරු අපිට විවිධාකාරයෙන් වර්ග කරන්න පුළුවන්. මූලිකව අනතුරු සිද්ධ වෙන ස්ථානය අනුව අපිට වර්ග කරන්න පුළුවන් මාර්ග අනතුරු, සේවා ස්ථානය සම්බන්ධයෙන් සිදුවන අනතුරු, වැටීම් හා ලිස්සායම්, ඒ වගේම ගෘහස්ථ අනතුරු කියන වර්ගවලට අපිට අනතුරු සිදුවන ස්ථානය අනුව බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ විශේෂයෙන්ම මාර්ග අනතුරු තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. අපිට වැඩිපුර කතා කරන්න සිද්ධ වෙන්නේ මාර්ග අනතුරු. පසුගිය වසර ඇතුළත මාර්ග අනතුරු සිද්ධ වෙලා තියෙනවා 40,833ක් මාර්ග අනතුරු පමණක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරින් 3,101ක මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙලා තියෙනවා ලංකාවේ සහ ලෝකෙම ගත්තහම. මරණ අනුපාතය වැඩි කිරීම සඳහා විශේෂයෙන්ම වැඩිපුරම බලපාන සාධකයක් තමයි මේ හදිසි මාර්ග අනතුරු. මාර්ග අනතුරු එවැගේම මේ හදිසි අනතුරු කියන වර්ගය තමයි අපිට වළක්වා ගැනීමට පුළුවන් අනතුරු වර්ගයේ මරණ අනුපාතය පහත දමා ගැනීම සඳහා. ඔව්, මේ හදිසි අනතුරු කියන එක අපිට ඕනලාක වෙන්න පුළුවන්. පැහැදිලි කළා ඔබතුමිය ඉතාම අපූර්වව. අපිට දැනගන්න පුළුවන් මේ හදිසි අනතුරු කියන දේ වැඩි වශයෙන් ව්‍යාප්තලා පවතින කුමන වයස් කාණ්ඩවලද? මේ හදිසි අනතුරු වලට ලක් වෙනට වැඩි ප්‍රවණතාවයක් දක්වන්නේ මොන වගේ වයස් කාණ්ඩවල අයද? 2016 වසරේ රෝහලක් ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා වයස අවුරුදු 31ත් 40ත් අතර වයස් කාණ්ඩයේ තමයි බහුලවම මේ මාර්ග අනතුරු සහ හදිසි අනතුරු වලට හදිසි අනතුරු වල ගොදුරක් බවට පත් වෙන්නේ කියලා. අපි දැන් දන්නවා මේ හදිසි අනතුරු කුණාම සාමාන්‍ය ලංකාවේ මෑත කාලේ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා මේ 1990 සුවසැරිය ගිලන් රථ සේවය. හදිසි අනතුරුක් වුණ ගම සාමාන්‍ය අපිට මතක හිටිනවා මේ අංකය. ඇත්තට මේ සුවසැරිය ගිලන් රථ සේවය කියන්නේ කුමක්ද? කොහොමද මේක හඳුන්වලා දුන්නේ ලංකාවට? අපිට කියන්න පුළුවන් දේ පිළිබඳ විස්තරයක් ඔබතුමීට. ඔව්, 1990 සුවසැරිය අපේ ගිලන් රථ සේවය 2016 වසරේ ජූලි මාසයේ බස්නාහිර සහ දකුණු පළාත ආරම්භ ආවරණය කරමින් පටන් ගත්තා. අවුරුදු දෙකක් පුරාවට සාර්ථක ලෙස අපේ සේවාව දැනට දියත් වෙමින් තියෙනවා. 2016 වසරේ බස්නාහිර සහ දකුණු පළාත් වලින් ආරම්භ කරන ලද සේවය මේ වන විට අපි ඌව පළාත, උතුරු පළාත, උතුරු මැද පළාත, වයඹ පළාත සහ මධ්‍යම පළාත, ඒ සියලුම පළාත් ආවරණය කරමින් ඉතා සාර්ථක අන්දමින් මහ ජනතාවගේ හදිසි අවස්ථාවන් වලදී උදව් කරමින් ඉදිරියට යනවා. ඒ වගේම අපි මේ වසර අවසානය වන විට සබරගමුව සහ නැගෙනහිර පළාත් දෙකද ආවරණය කිරීමට සූදානමින් ඉන්නවා. මේ 1990 සුවසැරිය ගිලනත සේවාව මගින් සුවිශේෂී සේවාවක් වර්තමානයේ ලංකාවේ සිද්ධ වෙනවා. හදිසි අනතුරක් වුණාම ඒ රෝගියා හැකියක්මනින් ළඟම සුදුසුම රෝහල කරා ගෙන යාම තමයි මේ ගිලනත සේවාවේ අරමුණ. ඉතාමත්ම කෙටි කාලයකින් සක්‍රීයව මෙහෙයුම් මැදිරියක් ඔස්සේ මේ සේවාව සපයන නිසා මේ කාර්යක්ෂමතාවය ඉතාමත් ඉහළයි. අපිට දැනගන්න පුළුවන්ද ඔබතුමියගෙන් මේ සුවසැරිය 1990 හදිසි ගිලන් රථ සේවාව අප ලබා ගන්නෙ කොහොමද? හදිසි අවස්ථාවක් නැත්නම් හදිසි අනතුරක් වුණාම. ඔව්, හදිසි අනතුරක් ඔබට හෝ ඔබගේ ආදරණීයන්ට හෝ ඕනෑම අවස්ථාවක ඔබ හදිසි අවස්ථාවකට එළඹුණොත්
පහසුවෙන්ම 19.90 අංකයට අමතා ඔබට සේවාව ලබා ගැනීමට පුළුවන් අපගේ සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ සේවාවක් ඒ වගේම 19.90 අංකය ඇමතීමද සම්පූර්ණයෙන්ම නොමිලේ ඒ වගේම ඔබ යම්කිසි අවස්ථාවකදී 19.90 අංකය අමතනවා නම් ලංකාවේ කොයි ස්ථානයක සිට ඇමතුවත් ඔබගේ ඇමතුම සම්බන්ධ වන්නේ අපගේ පාලන මධ්‍යස්ථානය වන කොළඹ රාජකීරියේ පිහිටි පාලන මධ්‍යස්ථානය මූලස්ථානය තුල තිබෙන පාලන මධ්‍යස්ථානයෙන් මේ වෙලාවේ ඔබ අමතන විට රින්ග්ස් දෙකෙන් සාමාන්‍යයෙන් අපේ කෝල් එකක් ආන්සර් වෙනවා අපේ පාලන මධ්‍යස්ථානය තුල ඔබට සේවාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් විමසාවි විශේෂයෙන්ම හදිසි අනතුර සිදු වූ තැන ඒ වගේම ඒ ස්ථානයට ළඟා විය හැකි කෙටිම මාර්ගය රෝගීන් කීයක් ඉන්නවද කියලා කියන්න පුළුවන් නම් බොහොම හොඳ සේවාවක් ලබා ගන්න පුළුවන් හේතුව සමහර වෙලාවට ගිලන්ලත එකකට වඩා ඕනෙ වෙන අවස්ථාවන් තියෙන්න පුළුවන් ඔබ මේ ඇමතුම ලබා දෙන විට අපිට පැහැදිලිව මේ සියලු විස්තර ලබා දෙනවා නම් අවශ්‍ය තරමට ගිලන් රට අපිට යොදවන්න පුළුවන් ඒ වගේම ඒ සිද්ධිය කුමන ආකාරයේ සිද්ධියක්ද යන්න විස්තර කිරීමෙන් මේ ගිලන් රටේ තුල ඉන්න කාර්ය මණ්ඩලයට එතනට ළඟාවන විටම ඒ සඳහා ලෑස්ති වෙලා එන්න පුළුවන් ඒ වගේම තමයි අපේ ප්‍රතිචාර කාලය ඔබගේ දුරකථන ඇමතුම ලබා දී විනාඩි 12ක් ඇතුළත අපි ඒ දෙන ස්ථානයට ළඟා වෙනවා අපේ ආසන්නම ගිලන් රථයට ඔබගේ ලිපිනය සහ ඒ විස්තර ලබා දීලා ඉතා ඉක්මනින් ඔබ කරා ගිලන් රථයක් යොමු කරනවා ඒ වගේම තමයි 1119 19 119 ශාඛාවක් තියෙනවා අපේ පාලන මධ්‍යස්ථානය තුළ පැය 24ෙම අපේ ගිලන් රථ කාර්ය මණ්ඩලයට උදව් කිරීම සඳහා සූදානමින් ඉමර්ජන්සි මෙඩිසින් ශ්‍රී ලංකාවේ ක්‍රිටිකල් කෙයා ඇසෝසියේෂන් හි සමාජික වෛද්‍යවරුන් පැය 24ෙම සූදානමින් පාලන මධ්‍යස්ථානය තුළ ඉන්නවා එතුමින් සදාහන් කළ ආකාරයට ඉතාම කෙටි කාලයකින් ඉතාම කාර්යක්ෂම සේවාවක් ඔබට ලබා දෙන්නට හැකියාව තියෙනවා මේ 19.90 සුවසරිය ගිලන් රථ සේවාව මගින් ඇත්තම අපිට දැනගන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් හදිසි අනතුරක් වුණාම මේක ඉබේම අහඹුල සිදුවීමක් මේකට පෙර සූදානමක් නැහැ කාගේවත් මේ හදිසි අනතුරක් වුණාම අපේ ජනතාව සාමාන්‍යයෙන් කරන්නේ කලබල වෙනවා ඒ තත්ත්වයේදී අනුගමනය කළ යුතු සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන වෙනුවට කලබල වීමක් තමයි දක්න ලැබෙන්නේ ඇත්තම මේ හදිසි අනතුරක් වුණාම ඒ ස්ථානීය කළමනාකරණය කියන එක කොහොමද අපි කරන්නේ මිනිසුන් ඒ අවස්ථාවේදී කළ යුතු දේ සහ කළ නොකළ යුතු දේ මොනවාද කියන එක පිළිබඳව අපිට පොඩි හැඳින්වීමක් කරන්න ඔව් සාමාන්‍යයෙන් හදිසි අවස්ථාවක් වුණාම අපි කලබල වෙනවා නමුත් ඒ කලබල වීම තුළින් කිසිම උපකාරයක් ලැබෙන්නේ නැහැ මේ සිදුවීම තුළදී මේ අවස්ථාවේදී ඔබ විසින් විශේෂයෙන්ම කලබල නොවී සිටිය යුතුයි කලබල නොවී ඔබ ඉදිරියේ කීප දෙනෙක් රෝගියෙක් හෝ රෝගීන් කීප දෙනෙක් සිටිනවා නම් ඒ අවට සිටින ජනතාව සහ ඔබ රෝගියා ඒ සියලු දෙනාගේ ආරක්ෂාව ප්‍රථමයෙන් තහවුරු කරගන්න මාර්ගයක් තුලදී නම් විශේෂයෙන්ම මේ සියලු දෙනා ඉවත් කරගන්න මොකද තවත් වාහන එන්න පුළුවන් ඒ සිදු වෙලා තියෙන අනතුරු තවත් දරුණු තත්ත්වයකටපත් වෙන්න පුළුවන් මේ අවස්ථාවේ ස්ථානීය ආරක්ෂාව ප්‍රථමයෙන් බලන්න ඕනේ ඉන්පසුව 19.90 ගිලන් රථ සේවයට අමතන්න කුමනාකාරයේ අනතුරක්ද රෝගීන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද ස්ථානයට ළඟාවන්නේ කෙසේද කියා මම කලින් කිව් පරිදි ඔබගේ විස්තර ලබා දෙන්න ඒ වගේම ගිලන් රථය පැමිණෙන තෙක් රෝගී නසර රැඳී සිටින්න ඔබ රෝගියාගේ එකම සාක්ෂිකරුවා. ඉතින් රෝගියාගේ තත්ත්වය දරුණු අතර හැරෙනවද කොයි වගේද ඔහු අනතුරෙන් පස්සේ සිටියේ දැන් කොහොමද ඉන්න තත්ත්වය මේ තත්ත්වය දන්නේ ඔබයි.
ඔබ අපේ ගිලන්රත් කාර්ය මණ්ඩලයට රෝගියා බාර දෙන විට මේ විස්තර සියල්ල පවසන්න ඒ වගේම ගිලන්රතේ පැමිණි වහාම රෝගියා ඇතුල් කිරීමට උත්සාහ නොකරන්න මොකද අනවශ්‍ය විදිහට හැරවීම ඇදීම් එසවීම වලින් රෝගියාගේ තත්ත්වය තවදුරටත් බරපතල වෙන්න පුළුවන් එම නිසා අපේ කාර්ය මණ්ඩලයට උපකාර කරන්න නිසි පරිදි ඔවුන් ගිලන් රතයට නංවා ගන්න ඒ වගේම තමයි ඔබ විසින් නොකළ යුතු ද කොයි වෙලාවකවත් වාහනයක හිර වෙලා ඉන්න රෝගියෙක් ඉන්නවා නම් අනතුරකට පසුව ඔහුව අදින්න බලෙන් ඒ වාහනයෙන් ගලවන්න යන්න එපා මොකද අපි නිතරම මතක තියාගත යුතු දෙයක් තමයි අපි වාහනයකින් ජීවිතයක් බේරාගන්නේ මිනිස්සෙක් බේරාගන්නේ එසේ නොමැතිව මිනිස්සෙක් ගෙන් වාහනයක් බේරා ගන්නවා නොවේ එම නිසා අපි ඊටමත් ප්‍රවේශමෙන් ඒ මුදවා ගැනීමේ කාර්ය කළ යුතුයි එම නිසා තමන්ට විශ්වාසයක් නැති කිසිම දෙයක් මේ වගේ වෙලාවක කරන්න යන්න එපා මේ ගිලන්රත සේවය ලංකාවේ ආරම්භ කළා කෙටි කාලයක් වුණාට දැන්ට සක්‍රියව බොහෝ අවස්ථාවලදී සියලුම අවස්ථාවලදී වගේ මේක ගිලන්රත සේවයේ දායක වෙලා තියෙනවා මේ හදිසි අනතුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මට දැනගන්න පුළුවන් ද ප්‍රතිමුවේගෙන් මේ දක්වා මේ ආරම්භ කළපු දිනේ සිට මේ දක්වා මේ සුවසේරේ ගිලන්රත සේවයෙන් ලංකාවේ හදිසි අනතුරු සම්බන්ධ කළ මැදිහත් වීම සහ දායකත්වය පිළිබඳව ඔව් අපිට මේ වෙන විට ආරම්භ කර දිනේ පටන් දුරකථන ඇමතුම් 745000කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා නමුත් හදිස්සි අවස්ථාවන් අපි මැදිහත්ව හදිස්සි අවස්ථාවන් 128000ක් පමණයි අපිට පේනවා ඇති එතන ලොකු ගැප් එකක් තියෙනවා මේකට හේතුව අනවශ්‍ය විදිහට 19 අනුව ඇමතීම ඇත්තටම අපිට ඒක ලොකු ප්‍රශ්නයක් මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින මේ ඉතා වටිනා සේවයක් අනවශ්‍ය විදිහට 19 අනුවට කතා කරන්න එපා අපෙන් දෙන සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් පමණක් ඒ සඳහා පමණක් අදිසි අවස්ථාවක් සඳහා පමණක් අපිට කතා කරන්න ඒත් එක්කම අපිට ඇවිල්ලා තියෙන අපිට කතා කරලා තියෙන හදිසි අවස්ථාවන් විවිධ පැතිවලින් කියනවා නම් අපිට ට්‍රෝමා කේසස් ඇවිල්ලා තියෙනවා 117ක් පමණ ඒ වගේම මෙඩිකල් කේසස් ගැන කතා කරනකොට හෘදය සම්බන්ධ ඉමර්ජන්සිස් හදිසි අවස්ථා අපිට 10%කට වඩා වැඩි ප්‍රමාණයක් අපි මැදිහත් වෙලා තියෙනවා ඒ වගේම ෆිට්ස් නැත්තම් සීෂර්ස් වලිප්පුව හැදුණු අවස්ථාවන් වල 3.7ක ප්‍රමාණයක් අපි මැදිහත් වීමෙන් අවස්ථා පාලනය කරලා තියෙනවා ඒ වගේම ශ්වසන අපහසුතා 10%කට ආසන්න ප්‍රමාණයක් ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට අපි උදව් කරලා තියෙනවා 2016 ජූලි මාසයේ පටන් ගත්ත දිනේ සිට තවදුරටත් මම දැනගන්න පුළුවන් ද පුතුමියගෙන් මේ සුවසෙරිය ගිලන්රත සේවයේ විශේෂත්වය කොහොමද කියලා ඔව් සුවසෙරිය ගිලන්රතයක් තුල හදිසි ආපදා හදිසි අවස්ථා වන් වලට මුහුණ දීමට අවශ්‍ය සියලුම උපකරණ වලින් යුක්ත කරලා තියෙනවා මෙය ශුද්‍ර රෝහලක් ලෙස හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම අපිට හදිසි අවස්ථාවන් වර්ග කරන්න පුළුවන් මෙඩිකල් එහෙම නැත්නම් හදිසි රෝග තත්ත්වයන් හදිසි අනතුරු ඒ වගේම පරිසර තත්ත්ව සම්බන්ධ අනතුරු ඒ වගේ කොටස් තුනකට අපිට මූලිකව වර්ග කරන්න පුළුවන් හදිසි අවස්ථාවන් මේ කුමන අවස්ථාවට මුහුණ දුන්නත් පුද්ගලයෙක්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරන මූලික උපකරණ අපගේ ගිලන් රත තුල තිබෙනවා මම කීපයක් උදාහරණ කීපයක් කියන්නම් AED එසේ නැත්නම් automated external defibrillator කියන උපකරණය මේ ඉතාමත් මිල අධික උපකරණයක් ඒ වගේම ඒ සඳහා භාවිතා කරන pads සියලුම අපගේ ගිලන් රත තුල මෙම උපකරණය තියෙනවා cardiac arrest එකක්
सिद्ध होत कोई हो मोहतक अपिटे मे उपकरणे अपगे कार्यमंडलिय विसिन मना पुहुनुव लबा दी तिबेनवा उंट मेम उपकरणे भाविता करण हेटे पिलिबंदव मे संधा किसिदु इता संकीर्ण पुहुनुवक अवश्य वन्ने नहै हेतुव मेय ओटो वड करण उपकरणयक अदाल अवस्थाव अंदुनगन संबंध किरीमिट पमनाय अवश्य वेन्ने उपकरणे विसिन सियलुम देवल हार्ट रिदम एक सियलु दे एनालाइज करगन शॉक के काक देन ओने नंग ओने अवस्था वट एदे सिद्ध करनवा ए वगेम तमाय सियलु दे नाम दन्नवा हदिसि अनतुरक उनाट पस्से अपि वैरदि विधिहट रोगिये उसवन्न हरवन्न गियोतिं समहार वेलावट ए हदिसि अनतुर निसानव वैरदि हरवीम निसा रोगिया मरणेट पत्वेन्न पुलुवां एसेत नत्तम जीविते पुरावटम आबादित तत्वेट पत्वेन्न पुलुवां एम निसा ए संदहा अपिट आरक्षाकारीव प्रवाहणय करन्न पुलुवां रोगीन प्रवाहणय करन्न पुलुवां उपकरण ओसवगन यामट अपिट रोगीन सिद्ध सिद्ध वू स्थानय सिट ओसवगन यामट मे वगे उपकरण कीपयक् तियेनवा collapsible stretcher, scoop stretcher, spinal board, stair chair කියන මේ items අපේ ගිලන් රට තුල තිබෙනවා. ඒ ඒ අවස්ථාවට උදාහරණයක් විදිහට හිස සහ සුෂුම්නාව ආශ්‍රිත ආබාධයක් තියෙනවා කියලා සැක කරන ඕනම රෝගියෙක් අපිට ප්‍රවාහණය කරන්න spine board එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක රෝගියෙක් ඉන්නවා නම් ඔහුගේ හිස හා සුෂුම්නාව ආශ්‍රිත ආබාධයක් නැත්නම් ස්ටයාචියා කියන උපකරණය භාවිත කර අපිට ඔහුව වාඩි වී සිටින ඉරියව්වෙන් පහළට අරගෙන එන්න අවස්ථාව තියෙනවා ඒ වගේම හිස සැලවීම සීමා කරන उपकरण कीपयाक तेनवा हेड ब्लॉक सह सर्वाइकल कॉलर कियन मे उपकरण मे वापे सियलुम गिलंडत तुलति बेनवा यम किसी अवस्थावक हदिसि अनतुरकिन पशु हिसट सह सुषुम्नावट हानिया तिबेना मेम उपकरण भाविता करला निसिपरिधि ओबव रोहलट गिनेमट अपगे कार्यमंडलय सूदानम एवगेम रोगीन मोनीटर किरीम संदहा मोनीटर्स एवगेम ग्लूकोमीटर्स ओन्गे जीवी लक्षण बलीम संदहा अवश्य उपकरण एवगेम हदिस्से रोगियागे मुकेतुल यम किसी श्रावयान एकतुवीत बिनवानम एवा अयं किरीम संदहा सक्शन मशीन एवगेम श्वसन आबाद अपिट बहुलम लबेन इमर्जेंसी टाइप एकक ඒගොල්ලන්ට අපිට ශ්වසනය පහසු කිරීම සඳහා නිබියුලයිසර්ස් පාවිච්චි කරන්න නිබියුලයිසර් එකක් අපේ ඇම්බියුලන්ස් එක තුල තිබෙනවා ඒ වගේම හදිසියේ ශ්වසන මාර්ගයේ විවෘතව තියාගන්න අවශ්‍ය වුණොත් නෙසොෆරෙන්ජල් යාවේ ඕරොෆරෙන්ජල් යාවේ කියන මේ යාවේ වර්ග දෙක අපි අපේ ගිලන් රට තුල තිබෙනවා ඒ වගේම ඕනෑම අවස්ථාවක ඔක්සිජන් ලබා දීම සඳහා नेसल कैन्यूला नॉन रीब्रीदेबल मास्क एवगेम बैग वेल मास्क केन मे सियलुम उपकरण अपगे गिलंडत तुलति बेनवा एवगेम हदिसिये देन्न उनोत रोगियाट आईवी उदाहरण पिदरगत्तुत सेलाइन एकक एवगे वेलावट भाविता करन्न अपे आईवी सेट आईवी कैन्यूला तियेनवा नमुत मे सियलूम देवल भाविता करे अपगे कार्यमंडलेट पालन मध्यस्थाने सिटीन वैद्य वरयागे निर्देश लबादुन्नोत्पमनाय एवगेम पय विसिहत्तरेम मे सियलूम देवल अनतुरक उदाहरणयक् विदिरगत्तुत अनतुरक वेन एक अपि कवरुत् बलापोरोत्तु वेन्ने नैह नमुत् अनतुरक वेयि कियला बलापोरोत्तुवेन इन्न पिरिसक् ए अनतुर उनाट पस्से ओब परिस्समें रोहल्ड रगनयामट लैस्ति विला इन पिरिसक्तमय अपगे गिलान रत
අපි ඊටම සුවිශේෂී කරුණු රාශියක් දැනගත්තා මේ ගිලන්රථ සේවය සම්බන්ධයෙන් අවසන් වශයෙන් මේ හදිසි ආපදා සම්බන්ධයෙන් මේ ගිලන්රථ සේවයේ මැදිහත් වීම පිළිබඳව යමක් විස්තර කළොත් එම ඔව් ගම් වතුර නායම් ඒ වගේ හදිසි ආපදා තත්ත්වවලදී අපගේ ගිලන්රථ සූදානමින් සිටිනවා සහ පසුගිය කාලයේදී ලොකු උපකාරයක් සිද්ධ කරා මේ වගේ අවස්ථාවලදී අසරණ වන හදිසි රෝගාබාධ වලට අනතුරු වලට ලක්වන රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා ඒ සඳහා විශේෂිත වූ උපකරණ අපගේ ගිලන් රථය තුල තිබෙනවා හදිසියේ ඒ වගේ අවස්ථාවකදී පාරක් අවහිර වී තිබේ නම් ඒ පාර එලි කරගෙන යාම සඳහා පවා උපකරණ අපගේ ගිලන් රථ තුල තිබෙනවා ඔව් මේ සාකච්ඡාව මම හිතන්නේ සාර්ථකයක් දවසේදී ඔබ දැනගත්තා හදිසනතුර පිළිබඳව හදිසනතුර ඌල අවස්ථාවේදී ක්‍රියාකලිත ආකාර පිළිබඳව 1990 සුවසැරිය ගිලනත සේවය පිළිබඳව මේ ජංගම රෝහලක් වගේ ඔබට ඊටාම කෙටි කාලයකින් ඔබට අවශ්‍ය පහසුකම් සියල්ලම මෙහි ලබා දෙනවා ඊටාම ඉක්මනින් ඔබව ලාසන්නෙම තියෙන සුදුසුම රෝහලට අරන් යනවා මේ සියලු කාරණා අද දවසේදී කතා බහ කරා මම හිතන්නේ ඊටාම අංග සම්පූර්ණ සාකච්ඡාවක් අද මේ සඳහා සම්පත් දායකත්ව අපිට ලබා දුන්නේ 1990 සුවසැරිය පදනමේ පුහුණු උපදේශිකා කල්පනා ගුණවර්ධන මහත්මියට එතුමියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා